සුකිය රජයේ වැරදි මූල්‍ය කළමනාකරණයේ හේතුවෙන් ඇති වූ ආර්ථිකමය අක්‍රියතා පිළිබඳව පෙන්වා දෙමින් රජය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව 2019 නොවැම්බර් මාස 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදුරදර්ශී සහ කාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා ආර්ථිකයම අක්‍රිය වී ඇතැයි රජය පවසා සිටිනවා. මෙම තත්ත්වය හමුවේ කෘෂිකර්මය, නිදහස් සෞඛ්‍ය සේවය, ඉදිකිරීම් කර්මාන්තය, ආහාර ද්‍රව්‍ය සැපයීම, තේ කර්මාන්තය සහ නිෂ්පාදනය වැනි ප්‍රධාන අංශ ගණනාවක් අඩාල වීමට බලපා ඇති බවටයි එම නිවේදනයෙන් දන්වා තිබෙන්නේ. ආර්ථික අක්‍රිය වීමට මූලික හේතුව සේවාවන් සඳහා කළ යුතු ගෙවීම් නොකර තිබීමත් පෙර රජ 2019 සඳහා අනුමත කළ අයවැය ඇස්තමේන්තු ප්‍රතිපාදන සියල්ලම පහේ පසුගිය නොවැම්බර් වන විට වියදම් කර තිබීමත් බව එමගින් දන්වා තිබෙනවා. එබැවින් නොවැම්බර් දෙසැම්බර් මාසවල රජය කළ වියදම් පියවීමට භාණ්ඩාගාරයට නොහැකි වී ඇති බවත් සඳහන්. 2019 වසරට අනුමත රජයේ ආදායම රුපියල් බිලියන 2400ක්. එහෙත් දෙසැම්බර් මාස වන විට ලැබී තිබූ මුදල රුපියල් බිලියන 1800 ඉක්ම නොවූ බව එම නිවේදනයේ දැක්වෙනවා. මුල් ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 600ක හිඟයක් ඇති වැති අතර එබැවින් වසර අවසන් වන විට මාස දෙකකට වැඩි කාලයක් කළ යුතු බොහෝ කෙවීම් නොකර තිබූ බව රජය පෙන්වා දෙනවා. ජනාධිපතිවරණයේ වියදමින් නොපෙය වූ මුදල රුපියල් මිලියන 1188ක්. රෝහල්වල ඖෂධ හා සැපයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගෙවිය යුතු මුදලෙන් රුපියල් මිලියන 25696ක් ගෙවා නොමැති බවත් එම නිවේදනයේ දැක්වෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොලිස් සහනාධාරය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය බැංකුවලට ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 45856ක් වෙනවා. පොහොර සහනාධාරය සඳහා සැපයුම්කරුවන්ට මිලියන 23,950ක් ගෙවීමට ඇති අතර මහා මාර්ග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නොගෙවූ මුදල රුපියල් මිලියන 18,449ක්. ගම්පෙරළිය, උතුරු පළාත් සංවර්ධන හා නැවත පදිංචි කිරීමේ වැඩසටහන් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 3,126ක් වෙනවා. පරිමාර්ග සහ ග්‍රාමීය ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් නොපෙයූ ප්‍රමාණය රුපියල් මිලියන 6,558ක් වෙනවා. පිළිකා රෝහල ඇතුළු සියලු රෝහල්වලට නිසි පරිදි ඖෂධ සැපීමට නොහැකි වීමෙන් නිදහස් සෞඛ්‍ය සේවයම අඩපණ වී ඇති අතර දේශීය ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටි ඇති බවටත් මෙම නිවේදනයේ පෙන්වා දෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මොල් 700කින් අඩක්ම වැසී ගොස් ඇති බවත් 400කට අධික තේ කම්හල් වලින් විශාල කොටසක් අකර්මණ්‍ය වී ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම රාජ්‍ය බැංකු පද්ධතියද අකාර්යක්ෂම කළමනාකරණයට ගොදුරු වී ඇතැයි රජය ප්‍රකාශ කර සිටිනවා. ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය හා විධායක නිලධාරීන් සිය තනි මතයට ක්‍රමවේදයෙන් බැහැරව ඇප රහිතව සැපයූ ණය අයකර ගැනීමට නොහැකිව තිබෙන බවත් එම ප්‍රමාණය රුපියල් බිලියන 72ක් බවත් දන්වා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජය මෙම අර්බුදයෙන් ආර්ථිකය මුදා ගැනීමේ අධිෂ්ඨානයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි රජය එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසන්නේ. අයවැය හිඟය 2025ක් වන විට 104 දක්වාත් 80ක් වන රාජ්‍ය ණය 70ක් දක්වාත් අඩු කිරීමට මෙහිදී සලසුම් කර තිබෙනවා. රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීම රජයක වගකීම බැවින් ඔවුන්ට රැකියා ලබා දීමට අපේක්ෂා කරන බව සඳහන්. උසස් අධ්‍යාපනයේ ඉඩ ප්‍රස්ථා පුළුල් කරමින් පවතින අතර තේ කුරුඳු ගම්මිරිස් සහ වෙනත් වැවිලි පොක වගාව සංවර්ධනය කොට අපනයනයට යොමු කර තිබෙනවා. පතුකම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවීම මාර්තු පළමුවනදා ආරම්භ වන අතර උපවගාව දියුණු කොට සීනි හා එතනොල් දේශීයව නිෂ්පාදනයට සැලසුම් කර තිබෙනවා. කජුවකාවේ සංවර්ධනයට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. අඩු ආදායම් ලාභීන්ට අවශ්‍ය බාණ්ඩ 10ක් සහනතායී ලෙස ලබා දීමට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව මාර්තු පළමුවනදා සිට ක්‍රියාවට නැංවීමටයි තීරණය කර තිබෙන්නේ. වසදැමීමට හෝ පෞද්ගලීකරණයට තෝරාගෙන තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමස්ත සංවර්ධනයට දායක කරගත හැකි ආයතනයක් බවට පත් කිරීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. 2019-2020 මහකන්නේ ව්‍යසන නෙලීම මේ වන විට ආරම්භ වී ඇති අතර වී කිලෝවකට රුපියල් 50ක අවම මිලක් නියම කර ඇති බවද රජය දන්වා සිටිනවා. ගොවීන් දිරිමත් කරමින් සමස්ත කෘෂිකර්මාන්තයේ ප්‍රසාරණයක් ඇති කිරීමට විධිමත් සැලසුම් සම්පාදනය කර ඇති බව රජය මෙම නිවේදනය මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.